ඇත්තටම අධිවේගී මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියලු දෙනාම මෙතනට පැමිණලා ඉන්නවා. ඒ කට්ටියත් බස් ධාවනෙන් ඉවත් වෙනවා කියන එක තමයි මේ දැනට ප්‍රකාශ කරන්න. ඒකට හේතුව තමයි බස් රථයකින් ආදායමක් නැහැ. මේ අසාධාරණ ටෙන්ඩර් මුදල ගෙවලා රූට් පර්මිට් එකක් අලුත් කරලා බස් ධාවනය කරලා ආදායමක් ගන්න. එතකොට කොහොමද බලපත්‍රය අලුත් කරා ගන්න බැරි නම් ඒ මිනිස්සු ටෙන්ඩර් මේ ලීසින් ගෙවන්නේ? ටෙන්ඩර් එක තියෙන ගාන ලොකු විශාල මුදලක් අසාධාරණ මුදලක් අය කරනවා. මේ ජාතික ගමනාගමන කොමිසම් සභාව කියන්නේ ඇත්තටම මේ මුදල් ගන්න ආයතනයක් වෙන්න බෑ. මුදල් හම්බ කරන මේක නියාමනය කරන්න තියෙන ආයතනයක්. ඒකට උපදෙස් දෙන්න තියෙනවා. මේවට තියෙන්නේ බලපත්‍රය අලුත් කරලා දෙන්න ඕනේ. අලුත් කරලා දීපුවා මේ මිනිස්සු ධාවනය කරලා යම් කිසි මුදලක් හොයාගන්නේ ලීසින් පාසුකම් වලට ගෙවන්න තමයි. ඒ බසුත් ඇරියස් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කියන්නේ මාර්තු වෙනකන් සාකච්ඡා කරලා ඒ වෙනකන් කිසි දෙයක් මේ ලීසින් කම්පැනි වලට අත්පත් කරා ගැනීම ඒවා නතර කරන්න, අත්පත් කරා බස් අත නැවත ලබා දෙන්න. නැත්නම් අපි 25 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට බස් ධාවනය ලංකාවේ සියලුම බස් අත සාමාන්‍ය මාර්ගවල, අධිවේගී මාර්ගවල සියලුම බස් අත ධාවනයෙන් ඉවත් වෙනවා. කම්පැනි ඇවිල්ලා කියන්නේ හරි දෙන්නම්, හරි සර් මේක කරන්නම්, හරි සර් මේක කරන්නම්. උන්ට සතියෙන් අමතක වෙනවා. ඒ මිනිසුන්ට කිසිම කිසිම ඔළුවක් නැහැ මේ කතා කරපු එකට විසඳුමක් දෙන්න. මොරිටෝරියම් වැඩි කරලා දෙනවා. මොකද තිබුණු මුදලට ගාණක් වැඩි කරලා තමයි ආපහු නැවත ගවන්න දෙන්නේ. කොහොමද අපි ආදායමක් ලබන්නේ නැතුව පොලියත් එක්ක නැවත පොලිය එකතු කරලා නම් මේ බස් රථවලින් ආදායමක් ගන්නේ?